මේ මෛත්‍රීපාල ජනාධිපති තම මේ තරම් විනාශ මුඛයට ගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒක තමයි ප්‍රධාන අපිට දකින්න දේ. දැන් එතුමාට මේ අලුතෙන් එකතු වෙච්ච කීප දෙනෙක් තුමා විනාශ කරනවා. මොකද හැම වෙලාවෙම ඒගොල්ලෝ කියනවා ඔබතුමා ඉල්ලන්නේ ඔබතුමා තමයි රටේම ජනතාව ඉල්ලන්නේ ඔබතුමා තමයි ජාත්‍යන්තරව ඉල්ලන්නේ කිය කිය අපිත් තියෙන තැන්වල ගොඩාක් අය කියනවා. ඒක යථාර්ථය නෙමෙයි ඒක අපරාධය. ඊට පස්සේ අපි විරුද්ධයි කියලා මතවාදීමේ වශයෙන් විරුද්ධ වුණ පිරිස ළඟට අරගෙන මාව එළෙව්වා. දැන් අද ඒ අයව ඔලොල තියෙනවා. මේ සියල්ලම තියෙන්නේ ඇත්තටම අපි කියපු එක හරි කියන එක තමයි මේකෙන් අවසානයේ තේරෙන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අති බහුතරයක් විපක්ෂ දේශපාලනය කළ යුතුයි කියන මතය තමයි ඉන්නේ. මේ සාකච්ඡා කරලා අවසානයේ විසඳගත යුතු කාරණා. ඉතින් උන්ට කියන්න ඕනේ උන් ඒ අමාත්‍ය අනතුරු අතෑරලා හරි කමක් නැහැ අපිත් එක්ක ඇවිල්ලා පක්ෂයේ තරම් වටිනවා නම් අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කියලා. මොකද ඉවත් කරලා තිබෙන අයත් වටිනවා. මේ සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනේ. මොකද පක්ෂය නැවත ගොඩ ගන්න පුළුවන්. තමන් වටේ ඉන්න කේලම් කියන ඔය වගේ වන්දිපට්ටෝ ගණනාවක් ඉදන් තමයි මේ පක්ෂ විනාශ වුනේ. අපි මේක අවබෝධ කරගත්තේ දැනට වසර ගණනාවකට උඩදී. අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියා නම් අපට අත්වන ඉරණමත් ඉතාමත්ම කනගාටුදායක ඉරණමක්. හැබැයි අපි පැහැදිලිවම කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සදාකාලිකවම බුද්ධි කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. මේ නායකත්වයේ පිළිබඳ මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවා දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා තමයි එතුමා උදේ ගන්න තීන්දුව රාත්‍රියේදී වෙනස් වෙනවා, රාත්‍රියේ ගන්න තීන්දුව උදේදී වෙනස් වෙනවා. සරලව ඔහේ මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා, මමත් ඉල්ලනවා කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්, මටත් කියන්න පුළුවන්. ජනාධිපතිවරණය ඉල්ලලා විසඳන්න යන ප්‍රශ්නයේ ස්වභාවය දන්නවද? ඒ ප්‍රශ්නයට තියෙන විසඳුම මොකද්ද? ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායම කවුද කියන එක සම්බන්ධව යම්කිසි එකඟතාවක් පැහැදිලි පිළිගැනීමක් අවශ්‍යයි. අපි ඒක එක්ක තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව මේ කවුද පුද්ගලයා කියන එක මත නෙමෙයි දැනට. කවුරුත් දැන් බලන් ඉන්නේ ඊළඟ ඡන්දෙට කොහොමද වැඩ කරන්න කියලා. මම පුද්ගලිකව මේ වෙලාවේ වර්තමාන ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් අපි එතුමාට සහයෝගය දක්වනවා. මොකද හේතුව අපිට විශ්වාසයක් තියෙනවා මේ රට මේ තිබ්බ තැනින් ගොඩට ගෙනාවේ එතුමා. බොහොමයක් නායකයෝ කොන්දේසි දාලා ඒ අර්බුදයේ හමුවේ පලා ගිය අවස්ථාවල අර්බුදයට නායකත්වයක් දීලා මේ අර්බුදය ජයග්‍රහණය කරන අර්බුදයෙන් මිදෙන්න එතුමා නායකත්වය දුන්නා. පොට්ටුවෙන් ඡන්දේ ඉල්ලලා බොහොමාරුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අරගෙන දැන් දෝලණය වෙච්චා ඉන්නවා. ඉතින් එයා කොහේ නවති? අපි එයාට ආරාධනා කරා නැවත එන්න. නැවත ඇවිල්ලා අපිත් එක්ක එක රාශි වෙලා වැඩ කරන්න කියලා. මොකද ගම්මලෑ ඡන්දේ දුන්නේ එක එක තැන්වලට යන්න නෙවෙයිනේ. තීරණාත්මක මැතිවරණයක් එන්නේ. ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව හැටියට අපි ලෑස්ති ඒ අභියෝගය බාර ගන්න.